ඔන්න මේ වීඩියෝ එකෙන් ලස්සන කුරුල්ලුවන් පිළිබඳව තමයි දොලපතලට කියලා දෙන්න හදන්නේ. හරි ආදරෙන් බලන්න පුළුවන් කුරුළු කූඩු ගණනාවක් තියෙනවා. බලන්න මේ කූඩු කොච්චර ලස්සනට මේ අය නිර්මාණය කරලා තියෙනවද. Tamange කැදල්ල හදාගන්න, පැටවුන ආරක්ෂා කරගන්න, සුරක්ෂිත කරගන්න කොච්චර මහන්සි වෙනවද. වඩු කුරුල්ලා බලන්න ලස්සන ඕන් කුරුල්ලෝකේ ලස්සනම කූඩුව හදන නිර්මාණාත්මකම වඩුවා. ඒ වගේම කොළ දෙකක් එකතු කරලා හරි කමක් නැහැ. ලස්සන පුංචි කූඩුවක් නිර්මාණය කරගන්න මේ පුංචි කුරුල්ලෝ දරන උත්සාහය. හරිම ලස්සනයි. මේ බලන්න මේ පුංචි පුංචි කෙඳි ටිකක් එකතු කරලා ගසක හදන කූඩුව. කණ්ඩායමක් එක්ක එකමුතු වෙලා ඉන්න එකත් ලස්සන දෙයක්. ඒක තමයි කණ්ඩායම් හැංගීම. මේ බලන්න කූඩුවක් විදියට එකතු වෙලා කණ්ඩායමක් විදියට වැඩ කරන අනිත් කණ්ඩායම තමයි දිමියෝ. දිමියෝ කියන්නේ විශේෂීම සමගියෙන් ඉන්න කුමීන් වර්ගයක්. කොළ දෙකක් එකතු කරලා මේ බලන්න මේ කූඩුව නිර්මාණය කරපු විදිහ දිමිගොටු කියලා මේවා අපි හඳුන්වන්නේ. ඒ වගේම මැටි වලින් පස් වලින් තවත් නිර්මාණ කරන එක්කෙනෙක් තමයි මේ ඉන්නේ. වැහිලිහිනියෝ බලන්න කූඩුව හදන අපූර්ව. ගොඩ බිම විතරක් නෙමෙයි ජලයේ ජීවත් වන සතුනුත් Tamange කැදැල්ල කොයිතරම් සුරක්ෂිතව හදන්න බලනවා. ඒ වගේම ගස් බෙනවල ඉන්න මෙයා කවුද? ගිරවා. වෙන කෙනෙක් කූඩුව නිර්මාණය කළත් හරි ලස්සනව ආරක්ෂිතව ඉන්න මෙයා කල්පනා කරනවා. ඒ වගේම සුරක්ෂිත නැති වුණත් මේ බලන්න මෙයා අපි වෙනවා කපුටු බාලයා. නැත්තම් කවුඩා හරි ලස්සන කූඩුවක් නිර්මාණය කරලා. මේ බලන්න පැණි කුරුල්ලෙක් Tamange කූඩුව Tamange පැටවුන ආරක්ෂිතව තියාගන්න විදිහ. කෘතීම තනක වුණත් මේ බලන්න ගේ කුරුල්ලෝ හරි ලස්සනට Tamange පැටවුන ආරක්ෂා කරගන්න විදිය. කැදැල්ල කොයිතරම් සුන්දරද? පැටව ගොඩක් ඉන්නවනේ. මේ කට්ටියම එකතු වෙලා බලන්නේ කවදද පියාඹින්නේ කියලා. මේ බලන්න තවත් කුරුළු කණ්ඩායම. තවත් කුරුළු අම්මත් කෙනෙක් සහ තාත්තා කෙනෙක් පැටවුන්ට ආදරෙන් කෑම ගෙනල්ලා. පෙන්ගුයින්ලත් එහෙමයි. කූඩුව නිර්මාණය කරගන්නේ Taman ඉන්නවට ප්‍රදේශයේ. මෙයා පුතාල දූල දන්නවා. සිවුරු හොරා. මෙහෙම කියලා කියන්නේ මේ පක්ෂියා බලන්න කූඩුව හදපු අපූර්ව. මේ තවත් යාළුවෙක්. Tamange ආරක්ෂාවට මම සමග පැටවුන් ඉන්න අපූර්ව. කොක්පවුල විශේෂිතයි. කූඩුව එතරම්ම ප්‍රියමනාප නොවුනත් නමුත් සුරක්ෂිත ලස්සන කූඩුවක් ඔවුන් නිර්මාණය කරගන්නවා. මෙන්න තවත් ලස්සන යාළුවෙක්. මෙයත් කූඩුව හදපු විදිහ. මේ බලන්න මෙයා කොච්චර පුංචි කුරුල්ලෙක් වුණත් ලස්සන කූඩුවක් නිර්මාණය කරගෙන තියෙන විදිය. මේ තවත් ලස්සන කූඩුවක් හදලා සුරක්ෂිතව Tamange පැටවුන් ආරක්ෂා කරන පුංචි කුරුල්ලෙක්. කිසෙල් කෙනක් වුණත් කමක් නැහැ. පැටව ආරක්ෂා කරන විදිය. කොලයක් දෙකට නවලා පුංචි කූඩුවක් හදපු පැණි කුරුල්ලෙක්. ශාක පත්‍රයකින් කූඩුවක් හදාගෙන තියෙන්නේ. මැටි එකතු කරලා ගස් ගහක ලස්සන බෙනයක් විදියට කූඩුවක් හදලා නිර්මාණශීලී. මේ බලන්න ශාක කඳක Tamange කූඩුව නිර්මාණය කරගෙන තියෙන විදිහ. හරි ලස්සනයි. මෙන්න මේ කවුද? බකමූණෝ. කණ්ඩායම ගස් බෙනයක. දෙබර කූඩු බඹර කූඩු ගැන දුල පුතා අහලා ඇති. කලාඳුරුවන්ගේ කූඩු මේ වගේ නිර්මාණයක්. බලන්න ගොඩනැගිල්ලටත් වඩා උඩට හදපු මේ කූඩුවේ ප්‍රමාණය ටිකක් විශාල ප්‍රමාණයේ නිර්මාණයක්. බොහොම සමගියෙන් ජීවත් වන කණ්ඩායමක් තමයි මේ මැස්සෝ. මේ මීවදය බලන්න ලස්සන. මැටි වලින් Tamanට සුරක්ෂිත කූඩුවක් නිර්මාණය කරගත්ත අපූර්ව යාළුවෙක් මේ. මතු පිට වගේ නෙවෙයි පොළව යටත් ලස්සන කූඩු නිර්මාණය කරන සතුන් ඉන්නවා. කුරුල්ලන් ඉන්නවා. මේ බලන්න පතොක් ගහක ලස්සන පුංචි ගිරා විශේෂයක් පතොක් ගහක් ඇතුලේ කූඩුව නිර්මාණය කරලා. බලන්න ශාක පත්‍රයක් යටි පැත්තේ පුංචි පැණි කුරුල්ලෙක් පුංචි කූඩුවක් හදාගෙන ඉන්න විදිය.
පේරගහක එල්ලෙන කොළ කිහිපයක පැණි කුරුල්ලෙක් කූඩුවක් හදනවා. හරිම අනාරක්ෂිතයි. නමුත් එයාට ඒක සුරක්ෂිතයි. මේ බලන්න විදුලි රැහන් කණුව වැහෙන්නම කූඩුවක් හදපු කුරුළු ජනපදයක් විදියට තමයි මේව හඳුන්වන්නේ. බලන්න කොළයෙන් තියෙන ආරක්ෂාව හරියටම කොළේ යට පුංචි පැණි කුරුල්ලෙක් හදාගනිපු කූඩුවක්. ශාක පත්‍ර, තන පත්‍ර එකතු කරලා බලන්න කොයිතරම් අමාරුවෙන්ද මේ කූඩුව හදන්නේ කියලා. අර කුරුළු ජනපදය අපි කලින් දැක්කනේ, ඒ වගේම කූඩුවක් තමයි මේ තියෙන්නේ. බලන්න මේ ගහ මේ ගස ආවරණය කරන්න ලොකු කූඩු කන්දනාවක්. කුරුල්ලොන් කොච්චර ඇද්ද මේ ගහේ. පුංචි කූඩුවක්, පුංචි කුරුල්ලෙක්. බලන්න ලස්සන මේ පුංචි කැදැල්ලේ. මෙන්න කොකෙක් ලස්සන කූඩුවක් හදලා. එයා කෝටු එකතු කරලා හදන ලස්සන කැදැල්ල. කොට්ටෝරුවෙක්, ජම්බු කොට්ටෝරුවෙක් ගස්පෙනේක හදපු කූඩුවක්. පුංචි කුරුල්ලෙක් තවත් ලස්සන කූඩුවක්. බලන්න බිම්මලක් නැත්තම් හත්තක් යට තමන්ගේ කූඩුවට ආවරණය හදාගත්ත විදිය. මේ මීමැසි ජනපදයක්. විදුලි රැහැනක් මත වාසය කරන කොක්කු ජෝඩුවක් තමන්ගේ පුංචි පැටියත් එක්ක කැදැල්ලක. මේ තවත් යාළුවෙක් පුංචි කූඩුවක් හදාගෙන. බලන්න පුංචි පුංචි කොළ එකතු කරලා කොච්චර ලස්සන නිර්මාණයක්ද මෙයා මේ කරලා තියෙන්නේ කියලා. මේ පැරණි ලාම්පුවක එයා කූඩුව හදාගත්ත තැන යාට හිතෙන වෙති මේක ආරක්ෂිතයි කියලා. බලන්න තවත් ලස්සන නිර්මාණයක්. ස්වභාව ධර්මය කොයිතරම් සුන්දරද දුවේ පුතේ. ඔවුන්ටම ආවේනික ලස්සන නිවේස් තනා ගන්නවා. මේ ඒ වගේ තවත් නිර්මාණයක්. ශාක පත්‍රයක් වුණත් කමක් නෑ, පස් ටිකක් වුණත් කමක් නෑ, කෝටු කෑලි කිහිපයක් වුණත් කමක් නෑ. ඔවුන්ට ආවේනිකම නිර්මාණ කරන්නට ඔවුන් උත්සාහ කරනවා. ඒ වගේම මිනිසා විසින් කෘතීමව කරපු දේවල් ආසන්නයට ඇවිල්ලා නිදහසේ ජීවත් වෙන්න උත්සාහ කරන කුරුල්ලු කොච්චර ඉන්නවද. ගස්බෙනේක ජීවත් වන ගිරාරංචුවක් හරි ලස්සනයි. මේ බලන්නකෝ ලස්සන නිර්මාණයකට එකතු වෙච්ච තවත් යාළුවෙක්. ඒ නිර්මාණය තවත් හැඩවෙලා චූටි පැණි කුරුල්ලෙක්. අපි බට්ටිච්චු කියලත් හඳුන්වනවා. එයාලත් මේ ඇවිල්ලා ලස්සන කූඩුවකට එකතු වෙන්නේ. හරි අපූරු කූඩු රැසක් තියෙනවා. සමහර කූඩු අපි හිතුවට මහන්සියක් ගන්නෙ නෑ කියලා ඔවුන් පුදුමාකාර මහන්සියක් වෙහෙසක් දරලා මේ කූඩුව නිර්මාණය කරන්නේ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් පුංචි පැටව බිහි කරන්න. මේ බලන්න අපි කියනවා විදුලි සංඥාපුවරු කලර් ලයිට් එක. එයාට මාවේනික කූඩුවක් හදාගනිපු අපූරුව. ලස්සන ගිරා පැටව ටිකක්. බලන්න අම්මත් එක්ක ඉන්න අපූරුව. පුංචි බට්ටිච්චෙක් නැත්තම් පැණි කුරුල්ලෙක් මේ එකතු වෙලා ඉන්නේ ලස්සන කූඩුවකට. ආදරණීය පවුලක් නේද? මෙන්න මේ විදියට හරිම සුන්දරයි පුළුන් හරි සනීපිට කූඩුවක් හදාගෙන පුළුන් එකතු කරලා පුංචි පුංචි කෙඳි එකතු කරලා මේ ගිරාරංචුව බලන් ඉන්නේ ඔවුන්ගේ ලෝකය මොනතරම් ලස්සනද කියලා. අපි ආරක්ෂා කළ යුතුයි ස්වභාව ධර්මය. මේ කුරුල්ලන්ට ආදරය කළ යුතුයි. කුරුළු කූඩු ආරක්ෂා කළ යුතුයි. ඒ තමයි ඔවුන්ගේ තමන්ගේ පැටවුන් බෝ කරගන්න තියෙන විශේෂිතම ක්‍රමයක් විදියට ආරක්ෂාවට ඉන්න නිවහන. තමන්ගේ නිවහන කඩලා බිඳලා දානවට දූල පුතාලා කැමති නෑනේ. අන්න ඒ වගේ තමයි මේ කුරුල්ලන් තමන්ගේ නිවහන හරිම ආරක්ෂිතයි කියලයි හිතන් ඉන්නේ. ඒ නිසා ඒ නිවස ආරක්ෂා කරලා ස්වභාව ධර්මයට උදව් කරන්න අපිට පුළුවන් නම් ඒක තමයි මනුසත්කම. දුවේ පුතේ ආදරයෙන් මතක් කරන්නේ.
Let's go.